අලුත් දේ දැනගන්නා කාලයයි. සෑම මොහොතකම අලුත් අත්දැකීමක් ලබා දිය හැකි. සෑම දිනක්ම පොරොන්දු හා අනුතුරු වලින් පිරුණු නොදන්නා දේ ගවේෂණය කිරීමක් විය හැකි. එය ජීවිතය හා ජීවත් විය යුතු ක්‍රමය ගැන ඉගෙනීම ලැබීමට කාලයයි. නමුත් අද කාලයේ දරුවන්ට ජීවිතය ගැන ඉගෙනීම සෑහෙන අපහසුයි. ලෝකයේ තරමටම වේගයෙන් වෙනස් වෙනවා. දරුවන් බොහෝම පහසුවෙන් මානසිකව පැටලුණු තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. එවිට බොහෝ විට යා යුතු නියම මඟ ඔවුන්ට මගහැරෙන්න පුළුවන්. මාලිමාවක් තිබෙනවා දරුවන්ට පුළුවන් එක පාවිච්චි කිරීම ඉගෙන ගන්න. එහි උපකාරයෙන් නිවැරදි ජීවන මඟ ජීවත් වීමේ ක්‍රමය සොයාගත හැකියි. මේ මාලිමාව විපස්සනා භාවනාවයි. විපස්සනා යනු ඇතිදී ඇති සැටියෙන්ම දැකීමයි. ඒවාෙහි සත්‍ය ස්වභාවයෙන්ම දැකීමයි. බොහෝම පැරණි මේ භාවනා ක්‍රමය වසර 2550කට පමණ පෙර ඉන්දියාවේදී බුදුන් වහන්සේ විසිනුයි සොයාගත්තේ. බුරුමේ සිටි සයාචී වූ බාකින්තුමාගේ භාවනා ක්‍රමයට අනුව එතුමාගේ ශිෂ්‍ය ඉන්දියාවේ ගෝයන්කාතුමා විසින් මේ භාවනාව දැන් උගන්වනවා. ගෝයන්කාතුමාගේ උපදෙස් මත ලෝපරා 100කට වැඩි මධ්‍යස්ථාන ගණනක දැන් වැඩිහිටියන් සඳහා දින 10ේ විපස්සනා භාවනා පාඨමාලා පැවැත්වෙනවා. විශේෂයෙන් පාසල් දරුවන්ට සකස් කළ කෙටි කාලීන පාඨමාලා බොහෝ ආසියානු හා බටහිර රටවල පවත්වනවා. වැඩිහිටියන් වගේම දරුවන්ද නොයෙකුත් අරමුණු අපේක්ෂා ඇතිව භාවනා කරනවා, කරන්න ඉගෙන ගන්නවා. සමහරු හිතනවා සමාජයට වඩා හොඳ අය වීමට. සමහරු ආත්ම විශ්වාසය වර්ධනය කරගෙන ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට හිතනවා. පාඨමාලාව පටන් ගන්න දවසේ ළමයි මධ්‍යස්ථානයට එනවා. ඔවුන් තමන්ට ලැබෙන කාමරවල ලැබුම්ගෙන සවස ආහාරයෙන් පසු ආරම්භක දේශනයේද සහභාගී වෙනවා. මේ දේශනයේදී මධ්‍යස්ථානය තුල ඇති දෑ සහ ඇති තැන් කාලසටහන පිළිපැදිය යුතු නීති රීති ඔවුන්ට කියා දෙනවා. මේ දේශනෙන් පසු දරුවන් ගුරුතුමාගෙන් ආරම්භක උපදෙස් ලබා ගන්නවා. පළමුව ඔවුන් මෙහි සිටින කාලය තුළ පිළිපැදීමට පන්සිල් සමාදන් විය යුතුයි. ඒ තමන්ගේ වචන හෝ ක්‍රියාවලින් වෙනත් කෙනෙකුට අයහපතක් සිදුවීම වැළැක්වීමට හා තමන්ගේ සිත සංසුන් කර ගැනීමටයි. සීලය පිහිටීම භාවනාවේ ඉතාම වැදගත් කොටසක්. දරුවන්ට තම සිතින් තමන්ව දැක ගැනීමට හැකිවන ලෙස සිත සංසුන් හා තැන්පත් කර ගැනීමට ඒ උදව් වෙනවා. ඊළඟට ඔවුන් ආනාපාන සති භාවනා උපදෙස් ලබාගෙන භාවනා කිරීම පටන් ගන්නවා. දෑස පියාගෙන නාස්පුඩු වලින් ඇතුල් වෙන හා පිට වෙන ස්වාභාවික හුස්ම පිළිබඳව සිහිය පවත්වා ගන්න උත්සාහ කිරීමට දරුවන්ට උපදෙස් දෙනවා. සිත සංසුන් කර එක්තන් කළ හැකි සරල ක්‍රමයක් මේක. නමුත් ඒක සරල වගේම පුදුම හිතෙන තරමට අමාරු වෙන්නත් පුළුවනි. මතකයන්, බියවීම්, අපේක්ෂා, මනෝලෝකාදියට නොදැනුවත්වම සිත වරින් වර ඇදී යනවා. සමහර විට නින්දටත් වැටෙනවා. කල යුතු වන්නේ ටිකෙන් ටික සිත එහෙ මෙහෙ නොයා තැන්පත් වන තුරුම මේ දුවන සිත නැවත නැවතත් භාවනා අරමුණට යොමු කිරීමයි. එක්වරම සිත තැන්පත් නොවීම සාමාන්‍ය දෙයක්. ඒකට කාලයක් ගත වෙනවා. ඒ සඳහා දිගින් දිගටම උත්සාහ කළ යුතුයි. පසුදා උදෑසන ඔවුන් අවදිවන්නේ කාර්යබහුල කාලසටහනකට වැඩ කිරීමටයි. ඔවුන් වරකට පැය භාගය බැගින් වරින් වර භාවනා කරනවා. ඉන්පසු ඒ අයව කණ්ඩායම් කිහිපයකට බෙදා ප්‍රශ්නවලට පිළිතුරු දෙන, සැක දුරු කර දෙන, උපදෙස් දෙන උපදේශකවරුන් සමග තමන් ලැබූ අත්දැකීම් සාකච්ඡා කරනවා. Respiration profonde et superficielle. Ça, les relâchements en fait. Pour
උදේ කෑමට අපිට මොනව ලැබෙයිද කියලා හිතුවේ කවුද? හිතා ගන්න තිබුණා නම් කොයිතරම් හොඳද කියලා හිතුවේ කවුද? ඔබ මම කියවන්න සිතේ මැලෙන සිතුවිලි මතුවෙනවා. හිත හරියට දඟකාර වඳුරු පැටියෙක් වගේ. අපි කල යුත්තේ භාවනාවෙන් මේ වඳුර සංසුන් කිරීමයි.